මම සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් අපි බොහොම අරගෙන අපිට කීර්තිමත් තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ලෝක තත්ත්වය ගත්තාම ලංකාව දුම් වැටි දුම් කොළ නිවාරණ තත්ත්වයේ උඩ අප ලෝකයේ දැන් අද ඉදිරිපත් කරපු ඒ අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජනය ඉදිරිපත් කරේ කිව්වේ ශ්‍රී ලංකාව ලෝකයේ පෙරගමන්කරුවෙකු කියලා මේ දුම් වැටි නිවාරණය පිළිබඳව. ඉතින් එවැනි කීර්තිමත් තත්ත්වයක් ඇවිල්ලා අපි තව සුළු කාලයකින් අපිට පුළුවන් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්තා වූ මේ රෝග නිවාරණ තත්ත්වය දුම්කොළ නිසා රෝග ඇතිවීම වැළැක්වීමේ වැළැක්වූ රටක් වශයෙන් හඳුනා ගන්න තියෙන තව අපිට 0.3ක් විතරයි ජනගහණයෙන් අඩු කර ගන්නට තියෙන දුම් බීම. මෙවැනි තත්ත්වයක අපිට තවත් මේ රටේ තියෙන දුම් වැටි වලට විරුද්ධව තව චීනෙන් ගේනවා නම් අපිට කොහොමවත් අනුමත කරන්න බෑ. ඒකට අපි විරුද්ධ වෙනවා. එතකොට මම කතා කරාම නාට්‍ය සංවිධානයේ සභාපතිතුමාට ඊයේ මා කිව්වා අපේ රටේ එක්සයිස් කොමිෂනර් එයා කිව්වයි කියලා එයාටත් බලපෑම් තියෙනවා. ඒ නිසා නාට්‍ය සංවිධානයේ සහයෝගය ඉල්ලලා තිබුණා මේකට ඉඩ දෙන්න. මං අපි කිව්වා කිසිම විදියකින් ඉඩ දෙන්න බෑ. එහෙම තත්ත්වයක් අපේ එනවා නම් එවැනි බලපෑම් වල ඇමති මණ්ඩලවල මම වාඩි වෙලා ඉන්නේ. මම සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන්ුත් මේ රටේ වෛද්‍යවරයෙකු විශේෂයෙන්ුත් මිනිසුන්ව මරණ මිනිසුන්ව රෝගයට පත් කරන නීති රීති ගේන රජයක මම වාඩි වෙන්නේ නැහැ. මොකද 2015 මැතිවරණ වේදිකාවේ මේක ප්‍රධාන ජාතික මාතෘකාවක් බවට පත් වෙලා අපි මේවට මහජන වරම ලබලා තියෙන්නේ. ඒ මහජන වරම ක්‍රියාත්මක කිරීම විතරයි මට තිබෙන මගේ තියෙන අයිතිය.